කැමති අපි මීට කලින් වීඩියෝ එකේදී මේ සබ්මිසිබල් වෝටර් පම්ප් එක ගැන කතා කරා. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු මේක කොහොමද අපි සෙටප් කරගන්නේ කියලා. මුලින්ම අපි කරගන්න ඕනේ පම්ප් එකට අපේ රෝප් එක හරි කේබල් එක හරි හයි කරගන්න එක. මෙන්න මේ විදිහට රෝප් එක හරි කේබල් එක හරි හයි කරන්න පොයින්ට් දෙකක් තියෙනවා පම්ප් එකේ. මෙන්න මේ විදිහට මේක පම්ප් එක වෙල් එක ඇතුළට වැටෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට අපි රෝප් එකක් හරි කේබල් එකක් හරි කනෙක් කරගන්න ඕනේ. කනෙක් කරගෙන ඊට පස්සේ අපිට මේ පම්ප් එකේ ඉන්නේ වයර් එක මීටර 2යි. මීටර 2 මැදි නිසා අපි මෙන්න මේ විදිහට කනෙක් කරගෙන තියෙනවා අපිට අවශ්‍ය ප්‍රමාණයට දිග වයර් එකක්. ඒ වයර් එක කනෙක් කරගන්න ඔයාලට ඕන කරන හීට් ස්ලීව් ග්ලෑන්ඩ් ඔක්කොම ඒගොල්ලෝ එවනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කේබල් එක කන්ට්‍රෝල් යුනිට් එකට හයි කරගන්න. කන්ට්‍රෝල් යුනිට් එකට කේබල් එක හයි කරගද්දී මෙන්න මේ ග්ලෑන්ඩ් එක ඇරලා හයි කරගන්න අනිවාර්යෙන්ම. ඒකෙන් කන්ට්‍රෝල් යුනිට් එක ඇතුළට වතුර යන එක සහ වයර් එක ඇදුණා කන්ට්‍රෝල් යුනිට් එකට වෙන හානිය නැවතිනවා. එන්න මේ විදිහට අපි දැන් වයර් කනෙක් කරගන්නවා. මේක යුම් කියන පොයින්ට් එකට රතු වයර් එකත්, V කියන පොයින්ට් එකට බ්ලූ වයර් එකත්, W කියන පොයින්ට් එකට බ්ලැක් වයර් එකත් තමයි කනෙක් කරගන්න ඕනේ. අපි මෙන්න මේ විදිහට කනෙක් කරගන්නවා එක. ඔගොල්ලෝ මේ වයර් කනෙක් කරද්දි සැලකිලිමත් වෙන්න ඕනේ මේ වයර් කනෙක්ටර් එකත් එක්ක හොඳට අද වෙලා තියෙන්න ඕනේ. මොකද නැත්නම් පම්ප් එකේ ලෝඩ් එක ගද්දි මේ වයර් ලූස් තිබ්බොත් ලූස් කනෙක්ෂන් නැවිලා මේ කන්ට්‍රෝල් යුනිට් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වයර් තුන ඔගොල්ලෝ හොඳට ටයිට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒර්ත් පොයින්ට් එකට මේ ඒර්ත් වයර් එක කනෙක් කරගමු. දැන් අපිට තියෙන්නේ DC පැනල් වලින් එන ලයින් එක මේ කන්ට්‍රෝල් යුනිට් එකට ඉන් කරගන්න එක. මෙන්න මේ විදිහට අපි මේ MC4 දෙකක් තියෙන්නේ. MC4 දෙක මේ කන්ට්‍රෝල් යුනිට් එකට නෙගටිව් පොසිටිව් MC4 දෙක කනෙක්ට් කරගත්තා. මෙන්න මේ විදිහට පම්ප් එක ඔන් වුණා. දැන් අපි බලමු පම්ප් එකේ බට ලයින් එක කොහොමද අපි සෙටප් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහේ පම්ප් එකට ගැලපෙන වැල් ෂොට් එකක් තමයි අපි ත්‍රෙඩ් සීල් දාලා මේ පම්ප් එකට හයි කරගන්නේ. අපි මේ වැල් ෂොට් එකෙන් අපි අඟලේ බටේකට රිඩියුස් කරලා අරගෙන තියෙනවා. ඒක ඔයගොල්ලන්ගේ අවස්ථාවය මත ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි දැන් සොකට් එක පම්ප් එකට හයි කරා. හයි කරලා මේ පම්ප් එක ට්‍රෝප් එකයි වයර් එකයි බටේයි පරිස්සමෙන් අපි මේ වෙල් එක ඇතුළට මෙන්න මේ විදිහට යවා ගන්නවා. මේකදී ඔයාලට පම්ප් එකේ අපි දාන බටේ මං කිව්වේ අඟලේ බටයක් අපි දැම්මි කියලා. මේ අඟලේ බටේ උස ප්‍රමාණය මදි නම් ඔයගොල්ලන්ට සොකට් එකක් දාලා මේ බටේ දිග ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණය අපි වෙල් එක ඇතුළට පම්ප් එක දාගත්තන් පස්සේ ඔයගොල්ලෝ පම්ප් එක වෙල් එකේ අඩිය වදින්න නැති වෙන්න මෙන්න මේ විදිහට බාර් එකක් හරි ඒක ඔයගොල්ලන්ට පහසු විදියක් යොදලා මේකේ මෙන්න මේම පම්ප් එක රන්දන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි පම්ප් එක රැන්දුවේ මේ වීඩියෝ එකට ගන්න ඕන නිසා. දැන් අපි බලමු පම්ප් එකේ පවර් බටන් එකේ බොහොම පම්ප් එක ඔන් වෙනවා. මෙන්න මේ විදිහට පම්ප් එක ඔන් වුණා. මේකේ RPM එක ඔයගලන්ට වෙනස් කරගන්න පුළුවන්. මේ පම්ප් එකේ user manual එක බලලා මෙන්න මේ විදිහට වතුර පම්ප් වෙනවා. දැන් මෙන්න මේ විදිහට තමයි අපි මේ සෝලා පම්ප් එක සෙටප් කරගන්නේ. ඔයගලන්ට මේ සෝලා පම්ප් එක ගැන තවත් වැඩිදුරු විස්තර දැනගන්න ඕන නම් මේ වීඩියෝ එකේ අපේ contact numbers දාලා තියෙනවා. ඒ contact numbers වලට කතා කරලා ඔයගලන්ට අවශ්‍ය කරන තොරතුරු අපෙන් ලබා ගන්න පුළුවන්.